දුක්ඛ නිරෝධා නිර්වාණං කියලා කියන මේ දුක්ඛ නිරෝධයම නිර්වාණයයි. ඒක ඇත්තටම අත්විඳින්න නිර්වාණය, එහෙම නැත්නම් මේ නිවීම කියන එක අත්විඳීම දුක්ඛ නිරෝධය අත්විඳීමම තමයි. මම තවදුරටත් දුකක් හදන්නෙක් නොවීම, ඒක අත්විඳීමක්. මට ජීවිතය තුළ තවදුරටත් මේ ප්‍රශ්න කම්කටොළු පැන නගිනව නම් මම තවත් ඉන්නේ දුකේම තමයි. ප්‍රශ්න කම්කටොළු කරදර පනවගන්නේ නැති කෙනෙක් වීම තුළ එයා තවදුරටත් දුකක් හදන්නේ නැහැ. එයා ජීවත් වෙනවා වෙනදා විදිහටම, හුස්ම ගන්නවා, හුස්ම යනවා, ආහාර ගන්නවා, සමාගයේ පැවැත්ම කරගෙන යනවා. නමුත් දුකක් හදන්නෙක් වෙන්නේ නැහැ. මොකද එයාට දුකක් හදන්න විදිහක් නැහැ. දුක නිරෝධ සත්‍යෙම වෙලා, දුක නිරෝධය. ඉතින් අන්න ඒ වගේ තත්වයකට එනවනම් ඒ නිවන අත්විඳීමම තමයි. ඉතින් මේක ස්වභාවය කියලා තව විදිහකින් කියනවා. මේක ස්වභාවයක්. අපි හොඳටම දන්නා මේ ස්වභාව ධර්මයේ සාමාන්‍ය අපේ ශරීරයත් මේ මෞපිය කලල උප්පත්තියකින්, මෞපිය සංසර්ගයකින් ඇතිවෙන කලලයක හැදෙන ශරීරය හැටියට වියපත් වෙනවා. ටිකෙන් ටික වැඩි වෙලා අවසානයේ විශාල කෙනෙක්, කියන්නේ සාමාන්‍ය තරුණයෙක් වෙලා ඊට පස්සේ අභාවයට යනවා, මරණයටපත් වෙනවා. අපි හිතමු සාමාන්‍ය ස්වභාවිකව මරණයටපත් වෙනවා නම් අවුරුදු 80ක 90කදී මැරෙනවා කියලා හිතමු. ඉතින් මේ 80ක් 90ක් කාලය තුල ජීවත් වෙන ජීවත් වීම තුල ඒ කයත් එක්කම තමයි ජීවත් වෙන්නේ. දැන් කයක්, මේ කයක් කියන්නේ නැවත ස්වභාවයක්මයි. සතර මහා ධාතු හැටියට භාග්‍යවතුන් වහන්සේ මේ පෙන්වලා දෙන්නේ මේ කයත් අර ගහක් කොළක් වගේම බීජයකින් හටගෙන, අපි කලලයක් කියවම ඉතින් කලලයේ බීජයක්මනේ තවදීන් කියනවනම්, කියන්නේ මෝපිය ඩිම්බයක් සහ ශුක්‍රාණු අතර සම්බන්ධ වීමක් තුලින් ඇතිවෙන බීජයම අර ගහක පැටේ මේ ගෙඩියකට ඇට හැදීම, කියන්නේ පැල හැදීම සඳහා හැදෙන ඇට හැදෙන්නේ කොහොමද? පරාගණය තුලින්, මේ හැදෙන මල් අතර පරාගණය තුලින් හැදෙන ගසක හැදෙන ඵලය තුල හැදෙන ඇට තමයි නැවත වරක් තම වර්ගය භෝකිරීම සඳහා ඒ දිගටම පැවැත්මක් හැටියට තියෙන්නේ. නමුත් මේ වෙන්නේ එමෙතින් ඇත්තටම මේ ඉර නැගලා බහින්න ඉර සූර්යා සමග ඒ වෙන සම්බන්ධතාවයත් එක්ක වෙන ජීවිත කාලයක් තුළ තමයි ඒ කහක පළදරලා ඒ ඵලයෙන් හැදෙන බීජ නැවත පළදරන්නමින් යන මේ වෙන වෙනම නැවත නැවත වෙන අපේ සංසාරය වගේම ඒ නැවත නැවත වෙන ඵල උප්පත්තියක් දරන්නේ ගහකත්. දැන් අපේ ජීවිතයත් ඒකම තමයි. එකම ස්වභාවය. මං ආයි කිව්වා වගේ මේ කලලයක් තුළින් හැදෙන ගහක් නැවත ආහාර, සූර්යාලෝකය, මේ සියලු දේවල් භුක්ති විඳිමින් අවුරුදු 90ක් කියලා හිතමු අපි. වැඩි අවුරුදු 90ක් තිස්සේ ගත කිරීම හමාර කරලා ඒ කය එහෙමම නැවත පස්වලටපත් වෙනවා. ස්වභාවයටමපත් වෙනවා. අපේ කය දිරලා පොහොර වෙලා අර නැවත වරක් අර පොළොවට පස්වීම කියන්නේ ඕකම තමයි. ඉතින් මේ කය පැත්තේ. නමුත් මෙන්න මේ කාල සීමාව තුළ අවුරුදු 90ක් කියලා කියවපු කාල සීමාව තුළ අපිට මේ කෙලවරක් නැති සිතිවිලි එමුකුත් උතන වෙනවා. අන්න එතනයි අපි ගහක් කොළකින් වෙනස් වෙන්නේ. කයක සතර මහා ධාතු, කයක වයසට යෑම, ලෙඩවීම, ඔය සියලුම දේවල් එක්ක ඒ කය පැවැත්වලා ඒ අවසානයේ අභාවයට යන කය අමතරව මේ කය පිළිබඳ මම ඉන්නවාය කියන මතයක් එක්ක
මේක ඇත්තටම මතයක්. ඒකනේ මම ඒකට හදනවා, මේ මම ඉන්නවා, මගේ දේවල් තියෙනවා කියාගෙන අයිතිකාරයෙක් පනවා ගැනීමක් මෙතන වෙනවා කියන එක අපිට තේරුම් ගන්න තමයි භාග්‍යවතුන් වහන්සේ කියන්නේ. අන්න එතනින් පුළුවන් වෙනවා නැවත අපිට අර ස්වභාවයටම යන්න. මොකද ස්වභාවයේ ස්වභාවයක්ම පමණයි. තවදීන් කියනවා නම් මේ සියලුම දේවල් අපි කරාට මේ සියලු දේවල් කෙරෙන ශක්තිමය සම්බන්ධතාවය දිගටම පවතිනවා අවුරුදු ගණනක් තුළම. නමුත් ඒකට අමතරව අර ඒ ඒ ඒ හදන ශක්ති ස්වභාවය තුළින් මතුවෙන අන්‍යයන් සමග කතා කිරීම, ඒ වගේ දේවල් අපිට උරුම වෙලා තියෙනවා. ඒක ස්වභාවයමයි. ඒ ස්වභාවය අපි අස්වාභාවික කරනවා ඒවා මම මගේ කියලා හදාගෙන. උන්වේ මම මගේ කියන හදාගැනීමේ තියෙන වරද්දක් පෙන්වලා දෙනවා භාග්‍යවතුන් වහන්සේ. ඇයි? ඒ නිසාමයි අපි දුක හදන්නේ කියන එක. මම අර මුලින් කිව්වා වගේ පටන් ගත්තෙම දුක්ඛ නිරෝධයකින්. දුක්ඛ නිරෝධය කරා ළඟා වෙන්න පුළුවන් වෙනවා මෙන්න මේ සත්‍යයත් විඳින්න. මේ ස්වභාවයටම යන්න. ස්වභාවයේ ස්වභාවයක් හැටියටම පවත්වාගෙන යන්න. අස්වාභික නොකර, අස්වාභාවික නොකර. දැන් ලෙඩවීම, මහලු වීම, වයසට යෑම, ඒව තවදුරටත් එයාට ප්‍රශ්න නොකරගන්න පුළුවන් වෙනවා. ඊට අමතරව ප්‍රධානම දේ තමයි මේ හැම මොහොතේම හදන දුක හැදෙන්නේම මම මගේ හැදුවොත් විතරයි නේද කියන අවබෝධය සත්‍යයක්ම වෙනවා. දුකත්, දුක හැදෙන විදිහත් සත්‍යයම වීම නිසා, මේ කියන්නේ දුක සහ දුක සමුදේ සත්‍ය වීම නිසා දුක නිරෝධයම සාක්ෂාත් වෙන මාර්ගයක යාට දිගටම ඉන්න පුළුවන්. ඇයි මාර්ගය කිව්වේ? මේක එකවර වෙන දෙයක් නෙමෙයි. සමුදේ දැකීම නිසා දුක නිරෝධය, දුකක් තවදුරටත් හදන්නේ නොවීම නිසා එයා දුක හදන්න දත්වයකට පත් වෙන්න පුළුවන්. හැබැයි 100%ක් එහෙම වෙන්නේ නැහැ. ඒකයි මේක මාර්ගයක් වෙන්නේ. මේක අවබෝධයත් සමග තවදුරටත් ඉදිරියේ වැඩෙන මාර්ගයක් හැටියට එයාටම තේරෙන්න ගන්න. මොකද පොඩ්ඩක් හෝත් නැවත නැවත දුක හැදීමක් එයාට තාම වෙන නිසා. ඒ කිව්වේ නැවත නැවත දුක තමන් හදන්නේ තාම ඉන්නවා මෙතන. ඒ කියන්නේ මම මගේ නොහදාම ඉන්නව කෙනෙක් වෙන්නේ නැහැ කියන එක. තවදුරටත් මම මගේ හැදීමේ ප්‍රමාණය එන්නේ එන්න අඩු කර ගැනීමක් වෙනවා කියන එක තව ඉතින් කියනවා. මම මගේ නොහදාම ඉන්න තත්වයක් එන දවසට තමයි අර අරහත්ත්වයේ කියන තත්වයේ භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙන්නේ අපිට කෙනෙක්ට වෙන්න පුළුවන් නම් ඒ තමයි උපරිමය. එයා තවදුරටත් මම මගේ හදන්නේක් නොවීම නිසාම මේ දැනුත් නොහදන සංසාරය කියලා කිව්වේ අර දුක්ඛ සංසාරය. මේ සංසාරය කියන්නේ දුකක්මයි. මේ නැවත නැවත මේ මම මගේ තුලින් හදන දුකක් නැත්තටම නැතිවීමක් වෙනවා නම් එයාට නැවත ඉපදීමක් මේ මොහොතේ මම කියලා උපදීමක් වෙන්නේ නැහැ. මේ මොහොතේ මම කියලා උපද්දවන් නැති කෙනෙක් නැවත කවරදාවක්වත්ම අර බීජයක් හැටියට නැවත ඉපදින්නේ නැති තත්ත්වය දක්වා. ඒ කියන්නේ මෙතන ඉතන අර තිරේද පහනද පහනේ තෙල්ද තිරේද නිමා වූ පහන් වැටියක්සේ ශක්තිය එහෙමම ශූන්‍ය වෙලා යනවා කියන එක. දැන් ඒක හොඳින්ම ඇත්තක්නේ. වෙන්න පුළුවන් නම් මම මගේ මේ හදන නිසාම හදන දුක යම් ප්‍රමාණයකට වේද ඒද නැති වෙන තත්ත්වයක් ගන්නවා වර්ධනය කරගත හැකි නම් ඒ තත්ත්වය ලබන්නේ එහෙම නැත්නම් අරහත්ත්වයටපත් වූ එකට කිසිසේත් නැවත සංසාරයක් නොසෑදෙන්නේමය. සංසාර ගමන අවසානය ගැන අන්න එතෙන්ට. ඉතින් එතෙක් අපිට කරන්න කාර්යයක් තියෙනවා. මෙය අවබෝධ කරමින් යන ගමනක්. ඒ තුලින් දුක නොහදා ඉන්න සතුටින්ම ගත වෙන ජීවිතයක් ගත කරන ගමනක්. ඉතින් මෙතන මේ සතුට කියන එක අපි නව වර්ගීකරණය කරන්න ගත්තාම කෙනෙක්ට තේරෙන්න පුළුවන් කනවා බොනවා රඟපානවා මේ කොව මහ විශාල සතුටකින් විකාර කරමින් ඉන්න ජීවිතයක් කියන එක නෙමෙයි. ඒවත් එහෙම කෙරෙනකොට Tamanටම තේරෙන්න ගන්න ඕන මෙතන නිමී තැන කියන එක.
ඉතින් ඒකයි මේ සාන්තූරයෙක් වශයෙන් ගත කරන ජීවිතයක් කියලත් කියන්න බැහැ ඒකට. මොකද තමන් අත්විඳීම් තුළින් තමන්ගේ විමුක්තිය තමන්ම ළඟා කර ගැනීමක් වෙනවා. ඒකටයි මේ මාර්ගය තියෙන්නේ. සම්පූර්ණම සාන්තූරයෙක් වගේ මම සුදුමයි අඳින්නේ, මම විඳින්නේ හිමින්මයි, මං කතා කරන්නේ සද්ද කරලා, මම බොහෝම හිමින් කතා කරන කෙනෙක් කිය කිය අර මවාපෑමක් හැම නෙමෙයි. කොටිම සීලවන්තයෙක් වීම හැම නෙමෙයි. සීලවන්තයෙක් වීම බොහොම හොඳ දෙයක්. නමුත් එතන නෙමෙයි තැන. මේ අවබෝධයයි තැන. මේ ඒ අවබෝධය නොවෙන තාක්කල් තමන් ස්වභාවිකවම මේ ස්වභාවයට කරා ළඟාවීමක් වෙන්නේ නැහැ. මේ ස්වභාවය කිව්ව ස්වභාවයට කරා ළඟාවීමක් කියලා අපි මම මුලින්මත් අරපත් කිව්වා වගේ මේ ගහක පල දරලා ඒ ඵලයේ අපිට අඹ ඇටයක් එහෙම නැත්නම් දොඩම් ගෙඩියක් අඹ දොඩම් ගෙඩිය ඇට විශාල ප්‍රමාණයක් හැදෙනවානේ. අන්නේ විශාල ප්‍රමාණයක් හැදෙන ඇටවලින් නැවත නැවත පොළොවට පස් වෙලා ආයෙ පැල හැදෙනවා. මේ කියන්නේ මේ ගහක ඒ ස්වභාවයෙන්ම කෙරෙන මේ තම වර්ගයා බෝ කිරීමත් ඒකත් ස්වභාවයක්. දැන් එතන ලොකු ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ 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 කියන්නේ මේ මේ කෙනෙක් තරුණ වයසට ඇවිල්ලා විවාහ වෙලා දරුමල්ලු හදලා දරුමල්ලුන් ලොකු මහත් කරලා ඒ කරන මේ සාමාන්‍ය පරිපාටි කාර්යයන් වල වරදක් නෙවෙයි එතන තියෙන්නේ. ඒවා එහෙමම වෙනවා. මේ සාමාන්‍ය ස්වභාවයක විදිහකටම දොඩම් ගහක් දොඩම් ඇට හැදිලා ඒ පළ දරන්න තම වර්ගයා භෝගින සඳහා ගහ කරගෙන යනවා වගේම කාර්යයක් තමයි මේ ස්වභාවයත්. තම වර්ගයා බෝ කිරීම එතන නෙමෙයි ප්‍රශ්නේ. හැබැයි එතනදී දැන් Taman තේරුම් ගන්න වෙනවා මේ තම වර්ගයා බෝ කිරීම කියන එක ස්වභාවයක්ම වුණාට ඒ ස්වභාවයේ වෙන්නේ නැවත නැවත වෙන්නේ මේ සංසාරයෙන් Taman උරුම කරගෙන අරන් ආපු දේවල් නිසා. එහෙම නැත්නම් Taman පසුගිය භවයක හුරු කර දේවල් තවදුරටත් ඉතිරි කරගෙන මේ අරන් යෑම නිසා කියන අවබෝධයත් ඔය එක්කම එනවා. දැන් ඒ නිසා මෙතනින් සංසාර ගමනක අවසානය සඳහා තම වර්ගයා බෝ කිරීමක් කියන එක අදාළ වෙන්නේ නැහැ. එහෙම අවබෝධ වූ සම්පූර්ණ අරහත්ත්වයට පත් වූ එක් තුල නැවත වරක් ඒ සංසාරගත බැඳීම ඇතිවීමක් වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම ඉවරයි. අර පහනද තිරේද තිරද ඉවර වීම කියන කතන්දරේ. ඒකට මේක නැවත නැවත ඒක වෙන්නේ නැහැ. කොටිම යාට යා කියලා කෙනෙක් නැහැ කියන එක මේ තවදුරටත් කියන්නේ. ඒ කිය මේ මාර්ගයක මාර්ගස්ත වූ එක්ට දැන් අපි මාර්ගයක ඉන්න අපි හිතමු සෝවාන් සකෘදාගාමි අනාගාමි දක්වාම ඒ දියුණුවන මාර්ගයක ඉන්නෙක් තුල තවදුරටත් තමා තුල තමා රඳවාගෙන ජීවත් වෙන්නෙක් එතන ඉන්නවා. එතන ඒ අත්හරින්න දේවල් යාට තවදුරටත් තියෙනවා. නිවීමක් තියෙනවා. නිවන අත්විඳිනවා. නිවන අත්විඳිනවා වුණාට ඒ කියන්නේ දුක්ඛ නිරෝධය අත්විඳිනවා වුණාට දුක්ඛ නිරෝධයේම පිහිටා සිටීමක් වෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ ක්‍රමයෙන් වැඩි දියුණු වෙමින් යන නිරෝධමේ නිරෝධ සෝයක් තමයි එයා විඳින්නේ. ඒතකොට ඒ නිසා අර එයා සංසාරයේ සම්පූර්ණයෙන්ම විමුක්තියටපත් වෙලා නැහැ. සංසාර විමුක්තියටපත් වෙලා නැහැ කියන එක. ඒ කියන්නේ එයා මේ මොහොතේ තමන් මම මගේ හැදීම අඩු වුණාට තවමත් එයාට හැදෙනවා. එයා තුල රඳවාගෙන ඉන්න මම මගේ දේවල් මනසේ තියෙනවා. අර්ග කරන්න අරයට දැන් එතනදී වෙනස් වෙන්නේ. දැන් මේ මම කියන දේ හොඳින් අධ්‍යයනය කරන එකට මේක පැහැදිලි වෙන්න පුළුවන්. හැබැයි තමයි හොඳින් තේරුම් ගන්න වෙනවා. මම සහ මගේ තවදුරටත් තියෙන නමුත් මාර්ගයේ ඉන්න කෙනෙක් සහ අරහත්ත්වයට පත් වූ කෙනෙක් අතර වෙනස පොඩ්ඩක් හොයලා බලන්න. මේක හොයලා බලීමක් විතරයි වෙන්නේ. මොකද අපි අරහත්ත්වයට පත් වෙලා නැහැ කියන එක හොඳටම ෂුවර්නේ. කෙනෙක් අරහත්ත්වයට පත් වූ බව කියන්න වෙන්නේ එයාට තවදුරටත් එතන මම මගේ හැදෙන්නේ නැහැ කියන එක ආයේ එයාට තීරුම් ගන්න නෙමෙයි එයා හැදෙන්නෙම නැහැ කියන தත්වය. ඒකයි යාට සංසාර විමුක්තිය. සංසාර දුක මේ දුක්ඛ සංසාරයක් නැවත යාට හැදින්න විදිහක්ම නැතිවීම. අන්න එතනයි වෙනස. ඒ කියන්නේ තව විදිහකින් කියනවනේ මේ දැක්කොත් දැක්කා පමණයි කියන తත්වය. දැන් අපිට දැක්කොත් දැක්කා පමණයි කියලා අපිට ඒක ඇත්ත කියලා තේරුණාට මේ දැක්කොත් දැක්කා පමණයි ඇත්ත කියලා කිව්වේ මොකද්ද? අපිට පේනකොටම දෙයක් ඇඳින ගන්න පුළුවන් වෙනවා කියන අර අපි හැමදාම කතා කරපු
මේ සිද්ධියක් වෙනවා නම් වෙන්නේ හඳුනා ගැනීම කරහායි කියන එක. ඒ කියන්නේ පංචස්කන්ධ සිද්ධිය පංච උපාදානස්කන්ධයක් කර ගැනීම අපි කතා කරන රූප වේදනා සංඥා සංකාර විඥාන දැන ගැනීමක් හරහාමයි මේ ඕනෑම දෙයක් වෙන්නේ කියන අවබෝධය අපි මේ මූලික අවබෝධය අපි දැන් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. මේ ඒ අවබෝධය අත්‍යවශ්‍ය වෙන්නේ උත්ෙන්දී. මේ ගතන්දරේ වෙන්නේ හිම තමයි. වෙන විදිය ගැන කිසිම ආයෙසකයක් මොකුත් නැහැ. දැන් එහෙම කෙනෙක්ට පුළුවන් වෙනවා තේරුම් ගන්න මේ දේවල් වල මොකටද මේ ඇලෙන්න ගැටෙන්නේ. මම මගේ යයි දාගත්තු ගමම්ම නේද මේ දුක හැදෙන්නේ කියන අවබෝධයට යාපත් වෙනවා. හැබැයි ඒක සම්පූර්ණ වෙන්නේ නැහැ. තාම යාට රඳවාගත් තමන්ගේ දේවල් මම මගේ අරය මගේ ගෙවල් දොරවල් ඕවා තාම අර මනසේ තියෙනවා. අරහත්ත්වයටපත් වූ කෙනෙක්ට ඒවා ඒ මනසේ නැහැ. දැක්කොත් දැක්කා පමණයි. හඳුන ගන්නවා. ඒ යනුව ක්‍රියා කරනවා. චේතනාවක් ඇති වෙනවා. චේතනාව චේතනාහම් භික්කවේ ගම්මං වදාමේ. චේතනාව අනුව එයා ක්‍රියා කරනවා. ඒක ඉවරයි. එතනින් පස්සේ යාට මනසේ ආයි ඒක රඳවාගෙන නැහැ තව දුරටත්. එයා නිරෝධ සමාපත්තියට සමවැදිලා කියන්නේ නොතන. දැන් එහෙම දෙයක් අපිට වෙන්නේ හීනෙන්වත් හිතන්න බෑ තමයි ඇත්ත. නමුත් විය හැකි නම් විය හැකි ඒකමයි කියන එක සක්සුදද්දීම පැහැදිලි වෙන්න ඕන. මේ තවදී කියනවා අරහත්ත්වයේ anu කුමක්දයි කෙනෙක් ප්‍රශ්න කරොත් ඔන්න ඕක නේද කියන එක විස්තර කරලා දෙන්න තමන්ටම පුළුවන්කම පුළුවන් ඇති වෙන්න ඕන. මං කීවට නෙමෙයි තමන්ට මේ අවබෝධය එන තැනෙක්ට දැන් ප්‍රශ්න තවදුරටත් නැතිවීමක් වෙන්න පුළුවන්. දැන් දැක්කොත් දැක්කා පමණයි කියපු එක එතන අරහත්ත්වයටපත් වූ එකට අරහත්ත්වය කියන එක දැන් ඒ කෙනාටත් හුස්ම උණුසුම තියෙනවා ජීවත් වෙනවා. නමුත් ඒ ජීවත් වෙන ඒ මොහොතකදී ඒ අපිට දැක්කා කියලා මක්කර පේනවා කියලා ඒක හඳුන ගන්නවා. හඳුන ගැනීමෙන්ම චේතනාවක් මෙහෙවීමක් වෙනවා ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න. එච්චරයි. දැන් ඒ හුස්ම වැටෙන එතනදී ඒ හුස්ම වැටෙන චරිතය තුළ වෙන්නේ මම සහ මගේ යයි රඳවා ගැනීමට ඇත්තටම කෙනෙක් දෙයක් තවදුරටත් එතන නැහැ. තණ්හාවක් කරන්න තවදුරටත් එතන දෙයක් නැහැ. මොකද මේ මනස ඒ තරමට පිරිසිදුයි. අන්න ඒ නිරෝධයේ සමාපත්තියක තියෙන මනසකට ඒ විලියට දකින්නදී අඳුන ගන්නවා ක්‍රියා කරනවා. එච්චරයි. දැන් ඔක ඇහුවොත් ඇහුවා පමණයි කියන්නේත් ඒකමයි. ඇහුනොත් අඳුන ගන්නවා ක්‍රියා කරනවා. බින්දොත් බින්දිනවා ක්‍රියා කරනවා. එච්චරයි. හිතුනොත් හිතෙනවා ක්‍රියා කරනවා. ඒ ඔය සියලුම යාගේ අර අවුරුදු 90ක් කියන කාලේ අපි හිතමු එතනත් එහෙම තිබ්බා කියලා ඒ හුස්ම වෙන්න කාල තීමාව අවුරුදු 90ක් නම් අවුරුදු 90 තුලම යාට පුළුවන් වෙනවා නිරෝධ සමාපත්තියේ ඉන්න. දැන් යාට ඒ අර කුණු ගොඩවල් ඇතුලේ නැහැ. ඒ නිසා යාට කර්ම ක්ලේශ ආය හැදෙන්නේ නැහැ කියන නොතනදී. එයාගේ කර්ම ක්‍රියාසිත විතරයි. ඒ කියන්නේ ක්‍රියාවක් සඳහා හැදෙන චේතනාවක ඒ මොහොතේ හැදී ඉවර වීම පමණයි. එයා මේව රඳවාගෙන ඉන්න කෙනෙක් නැහැ. රාහුල දැක්කම රාහුල කියලා අඳුන ගන්නවා. ඒ මගේ ඒ අර සිද්ධාර්ථ චරිතයේදී සිටි පුතා කියන එකත් අඳුර ගන්නවා. ඒ ඥාති සම්බන්ධතා එතන නෙමෙයි ප්‍රශ්නේ. ඒක ඉවරයි. තව දුරටත් තමන් එතනදී රාහුල පාත්‍රය ගන්න පිලිසුගා වඩිමු කියලා වැඩියට පස්සේ එතනින් ඒක ඉවරයි. ආයි රාහුලට අපච්චි රාහුල්ට අරක වුණා ඇද්ද රාහුල්ට දැන් මොකද මං කරන්නේ රාහුලව ගෙදර බස්සනවාද ඒ කතන්දර මේ අපිට එන ඔන්න ඔය කතන්දර නැතිවීම තමයි මේ කතන්දරේ මොන තරම් සහනයක්ද කියලා හිතන්න. ආයි සංසාරයක් කියන එකක් මෙතන දුක් සංසාරයක් හැදෙන්න කොහොමද පුළුවන් දෙතන අන්න එහෙම තැනක් ගැනයි මේ කතා කරන්නේ. ඉතින් එහෙම තැනක් ගැන අපිට අඩුතරමින් මේ වගේ තම තමන් තුලින් අවබෝධ කරගන්න හම්බෙනවා නම් ඇත්තටම මෙන්න මේ සංසාරය කියන්නේ මොකද්ද කියන අවබෝධය හරිම වැදගත් වෙනවා කෙනෙක්ට මේ බුද්ධ දර්ශනය පැහැදිලිව අවබෝධ කර ගැනීම සඳහා. එහෙම නැතුව අපි ඔහේ අඳුර යතපතාක ගා යන ගමනකදී මේ කතන්දර වලට වඩා තමන්ම මේ ගැන විශ්ලේෂණාත්මකව හිතන එක හරිම හොඳයි කියලා මට හිතෙනවා. ඉතින් ඒ සඳහායි මම නිතරම මේ සාකච්ඡා මෙහෙවන්නේ. ඉතින් ඒ සඳහා කෙනෙක්ට මේක අවබෝධ කරගන්න පුළුවන් නම් අන්තිමට අවබෝධ කරගන්නේ දුක හැදෙන විදිහ දුක සත්‍යය දුක සමුදය සත්‍යය සම්පූර්ණයෙන්ම අවබෝධ කර ගැනීම
වෙනවා මෙන්න මේ කියන කතන්දරේ අපි මේ හැතුවොත් විතරයි දුක සංසාරය හැදෙන්නේ කියන දුක සංසාරය අවබෝධ වෙනවා. සංසාරය කියන්නේ මේ අමුතු දෙයක් නෙමෙයි, මේ මොහොතේ මම හදන, මම මගේ නිසා හදන, හදමින් ඉන්න සහ මගේ කය සතර මහා ධාතු කය අවසානයේ උස්මනුගෙන දිරාපත් වෙන තැනට වැටුණාට පස්සේ තවතුරටත් අර ශක්තිය අරන් යන කොහේ හරි ගිහින් අර කලලයකට සම්බන්ධ වෙලා එන සංසාරගත බැඳීම දිගටම තියාගන්න වෙලා තියෙනවා අපිට. මොකද අපි ඒක අතහරින්නෙම නැති නිසා කියන අවබෝධයට කරා ළඟා වීමටයි දුක සහ දුක සමුදය සත්‍ය අවබෝධය තුළින් දුක නිරෝධය තවදුරටත් දුක් හදන්නෙක් නොවීම කියන එක තව තවත් වැඩි දියුණු කරන මාර්ගයකට දුක නිරෝධ මාර්ගයට දුක නිරෝධ මාර්ග සත්‍ය සත්‍යයම වීම තුළින් තමන්ටම පුළුවන් වෙනවා මේ සංසාර ගමන සම්පූර්ණයෙන්ම නවත්වන්න. ඒක එහෙම කීප ගමින් වෙන්නේ නැහැ. නමුත් මේ අවබෝධයත් එක්ක තමන් තමන්ට ඒ කරා ළඟා වෙන්න තමන් දුක් හදන්නේ නොවීමවත් අඩුතරමේ තම පුළුවන් පුළුවන් විදිහට අත්විඳින්න මේ කියන සාකච්ඡා මෙහෙවීම උපකාරී වේවායි ඉතින් සිතින්ම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.